පුරාවිද්‍යා කැණීම් කරන්න තිබුණු දවසට කලින් තමයි මේ මහා සංහාරය සිදු කළ තියෙන්නේ. දැන් මේක බල බල ඉන්න දෙයක් නෙමෙයි. කොමිෂන් දදා ඉන්න දෙයක් නෙමෙයි. ගරු ජනාධිපතිතුමාගෙන් අපි අගමැතිතුමාගෙන් අහනවා මොකද්ද මේ කරන නාඩගම කියලා. පන්සලක ලිඳක් හරලා ස්වාමින් වහන්සේලා වත්තඩංගුට අරගෙන තියෙනවා. මේ මහා සංහාරය සිදු වෙලා අද මුකුත් තාම නැහැ පරීක්ෂණ. වහාම ඌ අත්තරංගුට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි තියෙන්නේ. නගරාධිපතිවරයන් පටන් ගත්තට පස්සේ තව ගොඩක් මේකට සම්බන්ධයි. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ගෝලයා තමයි නගරාධිපති. ඔය නගරාධිපතිගේ පැටිකිරිය අපි හොයලා බලුවා. අණු ගණන් වල නගර සභාවේ අණියම් මුරකරු. හතරටද පහටද ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. මුරකරලා තියෙන්නේ ඒ දවස්වල ගව ඝාතනාගාරයයි කනත්තයි. ඊට පස්සේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පළාත් සභාවේ රියදුරු ඉදිරියේ ඉඳලා තියෙන්නේ. පස්සේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ ටයිම් කීපර්. ඒ කාලේ තමයි කප්පම් අරගෙන තියෙන්නේ. මෙහෙම පුද්ගලයෝ දාගෙන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයලා නගරාධිපති කන් දීලා මේ රටේ වටිනා පුරා විද්‍යා ස්ථාන අද විනාශ කරන්න මේ නගරාධිපතිවරයා අත්තරන් කරා මේ පරීක්ෂණය පටන් ගන්න ඕන. එතනින් පස්සේ අපිට හොයා ගන්න පුළුවන් එතනින් උඩ කවුද හොල්ඩර්ස් දුන්නේ කියලා. සංස්කෘතික ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මේ නගරාධිපතිවරයා කුරුණෑගල නගරේ කවුරුද දන්නව මොන වගේ කටයුතු කරන්න කියලා. දැන් අපිට ආරංචි ඔහු ඉල්ලාස් වෙන්න කටයුතු කරන්න හදනවා කියලා. ඉල්ලාස් වීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මේක එහෙම් මෙහෙන් මේ දවස් 14 15 පවෙනකන් නාඩගම් නඩලා බේරන්න දෙන්න බෑ. ගොඩාක් ජනතාව මෙතනින් ඇවිල්ලා බලලා යනවා මේ විනාශය. විශාල ගල් කුට්ටි වගේක් ඉවත් කරලා තියෙනවා. ඉතින් මිනිස්සු අහනවා මෙතන ගිහිල්ලා නිදානයක් අත හැරුවද කියලා. ඔහුගේ වටිනා කඩුවක් පිළිබඳව කතා වෙනවා පුරාවෘත්තවල. ඉතින් කඩුව වලට ආසයි අපි දන්නවා මේ රටේ රාජ උස්නේ වැදුණු අය කෞතුකාකාර කඩපුව හැටියා කඩු හැන්. දැන් නගරාධිපතිලා කියන්නේ මෙතන මේ බාර් එකක් තිබුණලු, ගණිකා මඩමක් තිබුණලු. මේ මොකද්ද හරන්නේ? මේක බැහැර කරන්න ඕන ස්ථානයක් ඉදිරිය පෙන්නන්නද? මේ බාර් තිබුණා, ගණිකා මඩම් තිබුණා. පොදු ජන පෙරමුණේ ඇත්තද මේක විරෝධය පළ කරලා තියෙනවා. දයසිරි ජයසේකර මන් දැක්ක විරෝධය පළ කරලා තියෙනවා. පියුමාල් හේරත් පළාත් සභා මන්ත්‍රීතුමා විරෝධය පළ කරලා තියෙනවා. මොකද මේ සංහාරයට දේශපාලනයක් නැහැ. ජොන්ස්ටන්ලා මොන වගේ පුද්ගලයෝද මොන වගේ ව්‍යාපාරද කරන්න කියලා මේ රටම දන්නවා. කුරුණෑගල නගරයට ආපු රේන්දකාරයෝ. ඒ දන්න විදිහට අපේ රටේ නෙමෙයි. ඉන්දියාවේ ඉඳන් ආපු අයාලගේ ඉතිහාසය. එයාලගේ සීයලා මුත්තලා. ඉතින් අපේ රටේ සම්පත් ගැන වටිනාකමක් තියෙනවා කියලා හිතන්න බෑ. පොදු ජනපරමුණේ වුණත් හොඳ මිනිස්සු ඉන්නවා අපි දන්නවා ඡන්ද දෙන්න. මේ වගේ අපේ සංස්කෘතියට හර පද්ධතියට වටිනාකමක් දෙන්න බැරි මේ වගේ අමන වැඩ කරන උද්ගලෝ ප්‍රතික්ෂේප කරනවා පක්ෂ ભેදකින් තොරව. උගත් බුද්ධිමත් වියතුන් අද බලාගෙන ඉන්නවා මේ සම්බන්ධව දැඩි අවධානයක්. අපි දන්නවා මේ නගරාධිපතිවරයා තමයි මීට මාස දෙක තුනකට කලින් මාස දෙකකට විතර කලින් රෝහලේ අධ්‍යක්ෂවරයා එලවන්න කටයුතු කරුවේ. ඔහුට බලපෑම් කළා. ඔහුට තර්ජනය කළා. මේ කරන දේවල් එයාලගේ මහායේ අනු